ආයුබෝවන් සුබ උදෑසනක් වේවා දරුවනේ ශ්‍රී ලංකා දැයේ දරුවන් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ සේවය ගෙන එන අධ්‍යාපන සත්කාරය තක්ෂිලාව තක්ෂිලා වැඩසටහනේ අපස සාමාන්‍ය පෙළ පාඩම් මාලාවේ ගණිතය පාඩමක් තමයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ පසුගිය සති කිහිපෙදී ගණිතයේ පාඩම් මාලාවේ ඇති තේමා කීපයක මාතෘකා කීපයක් ඔබත් සමග සාකච්ඡා කළා අද අපි විශේෂ කොටසක් ඒ කියන්නේ තේමා හයෙන් එකක් වෙන ජ්‍යාමිතියේ මූලික කරුණු සහ ඒ ඇසුරෙන් ඔබට වැදගත් වන පාඩම ඒකක මතක් කිරීමක් සමග මේ පාඩම ආරම්භ කරනවා දරුවනේ ජ්‍යාමිතිය කියන්නේ ඇත්තටම ඉංග්‍රීසියෙන් ජ්‍යාමට්‍රි කියලා කිව්වහම ඒක භූමිතිය නැත්තම් පොළොව මැනීමේ ඉතිහාසයෙන් මතුවෙච්ච දෙයක් ඉතින් මේකෙදී රේඛා ආශ්‍රිත සම්බන්ධතා රූපාශ්‍රිත සම්බන්ධතා අපිට බොහෝ ඉගෙන ගන්න වෙනවා. ඉතින් රේඛා ආශ්‍රිත කිව්වම දන්නවා රේඛාව කිව්ව ගම ඔබට කෙලින් ඉරක් මතුවෙලා හිතේ මතුවෙලා පෙනේවි. ඒ තමයි සරල රේඛාව. අපි සරල රේඛාවෙන්ම පටන් ගමු දරුවනේ. සරල රේඛාවෙන් පටන් අරගෙන ජ්‍යාමිතික සම්බන්ධතා ගොඩනැගුණු ආකාරය එහි ප්‍රමේයන් ගොඩනැගුණු ආකාරයට අපි හැකිතාක් දුරට මතක් කරගමු. එහෙනම් දරුවනේ අපේ මාතෘකාව ජ්‍යාමිතිය ජ්‍යාමිතිය යටතේ අපි මුලින්ම සරල රේඛාවක් ගන්නවා. ACB කියන සරල රේඛාව. ඇත්තටම මේ රේඛා ඛණ්ඩයේ දිග පෙන්වන A ලක්ෂය සහ B ලක්ෂය අතර දුර ප්‍රමාණය AB කියන රේඛා ඛණ්ඩයෙන් පෙන්වනවා. මේ C ලක්ෂයට සම්බන්ධ වෙන තවත් සරල රේඛාවක්. අපි බලමු මේ විදිහ සරල රේඛාවක්. AB රේඛාවට C ලක්ෂයේදී සම්බන්ධ වෙනවා CD කියන සරල රේඛාව. තර CD සරල රේඛාව A ලක්ෂයට සම්බන්ධ වුණාම CD රේඛාවෙන් දෙපස හැදෙන කෝණ දෙකේ අංශක ප්‍රමාණයන් අංශක A සහ B කියලා කිව්වොත් මේ කෝණ දෙක එකට සම්බන්ධ වෙලා තියෙන කෝණ දෙකක් හැටියට අපි හඳුන්වන්නේ බද්ධ කෝණ කියලා. බද්ධ කෝණවල ගුණාංග කීපයක් තියෙනවා. බද්ධ කෝණ වුණාම කෝණ දෙකක් එකම ශීර්ෂයකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. එකම රේඛාවේ දෙපස පිහිටන්න ඕන. එතකොට එකම ශීර්ෂයක් ඇතුව පොදු පාදයක් ඇතුව ඇති බද්ධ කෝණ දෙකක්. මේ බද්ධ කෝණ දෙක සරල රේඛාවක් මත පිහිටි නිසා මේවට අපි සරල රේඛාවක් මත බද්ධ කෝණ කියලා කියනවා. එතකොට AB සරල රේඛාවේ මේ පේන කෝණ දෙකේ අයික්‍යය අංශක 180 බව තමයි දරුවනේ අපි මුලින්ම ප්‍රමේයයක් හැටියට උගන්වන්නේ. තර සරල රේඛාවක් තවත් සරල රේඛාවකට හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණයන්ගේ අයිකිය 180යි. ඒ වගේම මේ අදහස අපි අනෙක් පැත්තට ගත්තොත් කිසියම් අවස්ථාවක බද්ධ කෝණ දෙක අයිකිය 180 වෙනවා නම් එතනදී සරල රේඛාවක් සෑදෙනවා. අපි බලමු මේ අවස්ථාව. AOB කියන කෝණය. AOB කියන කෝණය යම් විශාලත්වයක් තියෙනවා අංශක A ප්‍රමාණයක. මේකට බද්ධ වෙනවා BOC කියන කෝණ කොටස අංශක B. එතකොට මේ බද්ධ කෝණ දෙක 180යි කියන්න බෑ තවමත්. මොකද AOC සරල රේඛාවක් බව අපි නොදන්නා නිසා. නමුත් A සහ B කෝණවල අයික්‍යය අංශක 180 නම් අනිවාර්යයෙන්ම මුලින් දැක්වූ කාරණාව අනුව AO සහ OC එකම සරල රේඛාවක පිහිටන්න ඕනේ. එතකොට AOC එකම සරල රේඛීය රේඛාවක පිහිටනවා නම් AOC ලක්ෂ ඒක රේඛීය වෙනවා නම් AOC සරල රේඛාවක් වෙනවා. එතකොට මේ වගේ මේ මුල්ම කාරණෙන් ඔබට පැහැදිලි වෙන්න ඕන ජ්‍යාමිතියේදී අපි තර්කානුකූල ඉදිරිපත් කරන දෙයක් අනේ පැත්තට නිගමනය අපි දත්තය හැටියට අරගෙන ඉදිරිපත් කළා විලෝම අදහසක් දෙනවා. දැන් මේ සරල රේඛාවට එක සරල රේඛාවක් හමු වුණා පමණයිනේ. ඊළඟට බලමු අපි සරල රේඛාවක් තව සරල රේඛාවකින් හමු වී කැපී යන අවස්ථාවක්. AB සරල රේඛාව තියෙනවා. තවත් සරල රේඛාවක් CD කියලා මෙතනට පැමිණෙනවා. මේ CD සරල රේඛාවෙන් AB සරල රේඛාව ඡේදනය වෙනවා. එතකොට මේ ඡේදනය වුණාම ඔබට පේනවා මෙතන මේ ඡේදන ලක්ෂය වටා කෝණ හතරක් හැදෙනවා. මේ ඡේදන ලක්ෂයේ මෙතන හැදෙන එක කෝණයක් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ හැදෙනවා තව කෝණයක් වම් පැත්තේ හැදෙනවා තව කෝණයක් දකුණු පැත්තේ හැදෙනවා තව කෝණයක් කෝණ හතරක් මේ කෝණවලින් දරුවනේ අපි හඳුන්වා දෙනවා ප්‍රතිමුඛ කෝණ කියලා
එකිනෙකට විරුද්ධ පස්සට නැත්තම් යම් කිසි කෝණයක බාහුව තව දුරටත් ශීර්ෂය ඔස්සේ දික් කරොත් සෑදෙන කෝණ. දැන් මේ දක්වලා තියෙන ඒ කෝණේ බාහුව දෙක D සහ B දක්වා දික්වීමක් ඔබට පේනවා ඇති. ඒ ඒ කෝණේ එක බාහුවක් මේ කොටස ඒක B දක්වා දික් වෙනවා. ඒ කෝණේ තවත් පාදයක් තමයි මේ රේඛා කොටස. ඒක තවත් මේ ඡේදන ලක්ෂ්‍ය ඔස්සේ දික් වෙනවා. එතකොට සරල රේඛා දෙක එකිනෙක ඡේදනය වුණාම ඒ කෝණයට ප්‍රතිවිරුද්ධ පැත්තේ මේ පැත්තේ හැදෙනවා කෝණයක්. එන්න එම කෝණ දෙක අපි හඳුන්වනවා ප්‍රතිමක කෝණ දෙකක් කියලා. ඒ වගේම තවත් කෝණ යුගලක් තියෙනවා. ඔබට පේනවා මේ P කෝණය සහ Q කෝණය. ඒ තවත් ප්‍රතිමක කෝණ යුගලක්. ප්‍රතිමක කෝණත් සමාන වෙනවා. එහෙමනම් අපිට ලියන්න පුළුවන් සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමක කෝණ සමාන වේ. අපි සම්බන්ධය ලියා දක්වනවා නම් ඒ අංශක A කෝණය සමානයි අංශක Bට හා අංශක P කෝණය සමානයි අංශක Qට. ඒ වගේම දරුවනේ දැන් සරල රේඛාව සරල රේඛාවට හමු වුණා. දැන් සරල රේඛාවක් සරල රේඛාවකින් ඡේදනය වුණා. දැන් අපි බලමු සරල රේඛා දෙකක් සමාන්තර සරල රේඛා දෙකක් මේ අවස්ථාවේ මුල් සලකමු රේඛාවකින් ඡේදනය වෙන අවස්ථාවක්. ඒතර AB කියන රේඛාවත් CD කියන රේඛාවත් සමාන්තර අවස්ථාවකදී ඒ රේඛා දෙක ඡේදනය කරන පොදු රේඛාවක් තියෙනවා නම් අපි ඒ හඳුන්වනවා තීරයක් රේඛාවක් කියලා. මේ අවස්ථාවේදී AB රේඛාව ඡේදනය වෙන ස්ථානයේ හැදෙනවා එකිනෙකට බද්ධ කෝණ හතරක්. මේ හතරෙන් අපි දන්නවා මේ හතරෙන් ප්‍රතිමුඛ කෝණ යුගල් දෙකක් තියෙනවා. හැම රේඛාවකම එකම පැත්තේ බද්ධ කෝණ යුගල් දෙකක් තියෙනවා. ඒවා අපි මුලින් කිව්ව කාරණාවලට සමානයි. එතකොට මේ AB රේඛාවත් සමග PQ ඡේදන වෙලා හැදෙන තැන කෝණ හතරයි, CD රේඛාවත් සමග PQ ඡේදන වෙලා හැදෙන තැන කෝණ හතරයි, කෝණ අටක්. මේවායින් සමහර යුගල් අපි හඳුන්වනවා විශේෂ නම් වලින්. අපි මේ විශේෂ නම් මොනවද කියලා පැහැදිලි කිරීමට ආරියරත්න සර්ට කියමු මේ විශේෂ කෝණ වර්ග හඳුන්වලා දෙන්න. ඔව්, දැන් අපි ජ්‍යාමිතියේදී සරල රේඛා දෙකක් හෝ ඊට වැඩි ගණනක් තවත් රේඛාවකින් කැපිලා යනකොට සෑදෙන කෝණවලට විශේෂ නම් ඉදිරිපත් කරලා තිනවා. ඔබ එම නම් නමේ ශ්‍රේණියේදී ඉගෙනගෙනත් තියෙනවා. අපි දැන් සරලව මතක් කරගනිමු මේ ඒ කෝණ යුගල් අපිට මේ ඉදිරියේදී ප්‍රමේයය සාධනය කිරීම සඳහා අවශ්‍ය වෙන කෝණ ටික. දැන් අපි බලමු මේ AB සහ CD කියන සරල රේඛා දෙක PQ රේඛාවෙන් ඡේදනය වෙලා තියෙන්නේ. එතකොට සරස කියවා ඒ විදිහට රේඛා දෙකක් තවත් රේඛාවකින් කැපී යනකොට එම රේඛාව හඳුන්වනවායි කියලා තීර්ය රේඛාව හැටියට. ඒතර PQ තමයි තීර්ය රේඛාව. දැන් බලන්න මේකේ කෝණ යුගල් හතරක්, කියන්නේ කෝණ අටක් හැදිලා තියෙනවා. එකෙන් අපි බලමු මේ එක අතකට විහිදෙන තීරය රේඛාන් එකම පැත්තේ තියෙන කෝණ යුගල් විශේෂයක් තියෙනවා. බලන්න මෙන්න මේ ඉදිරිපත් කරන කෝණ දෙක. දැන් A සහ B, අංශක A සහ අංශක B වලින් ඔය දාලා තියෙන කෝණ දෙක මේ එකම අතර මූණලා තියෙන තීරය රේඛාන් එකම පැත්තේ තියෙන්නේ. මේ වගේ කෝණ දෙකක් අපි හඳුන්වන්නේ අනුරූප කෝණ කියලා. දැන් මේ විදිහට තවත් අනුරූප කෝණ යුගල ඔබට හඳුනා ගන්න පුළුවන් මේ රූපේ. දැන් තවත් දෙකක් තමයි C සහ D. ඒ කෝණයට අනිත් පැත්තට තියෙන කෝණයයි B කෝණයට අනිත් පැත්තට තියෙන කෝණයයි. එතකොට මේ දෙකත් අපි හඳුන්වන්නේ අනුරූප කෝණ. ඒ විතරක් නෙවෙයි මේ කෝණ සමානත් වෙනවා. මේ විදිහට සමාන්තර රේඛා දෙකක් කැපියනකොට දැන් තවත් එකක් තමයි ඔය ඔබට පෙන්වන්නේ P සහ Q. එතකොට P කෝණය සමාන වෙනවා Q කෝණයට. මේකේ තවත් ඉතුරු දෙකක් තියෙනවා. ඒ දෙක දැන් ඔබට පේනවා R සහ S යනුවෙන්. එතකොට මෙම කෝණ යුගල් හතර මේ අනුරූප කෝණ හැටියට හඳුන්වනවා. ඒ විතරක් නෙවෙයි මේ සමාන්තර රේඛා දෙකක් තීරය රේඛාවකින් කැපුණෙන් පස්සේ මේ කෝණ සමානත් වෙනවා. ඒ විදිහට දැන් තවත් මේ රූප සටහනේ කෝණ වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් බලන්න මේ ඔය
අපි කෝණයක් ඇන්දොත් ඔය ඒ සමාන්තර රේඛාවයි ඒ ලක්ෂයෙන් පටන් අරන් දකුණට ගිහිලා පහළට ඇවිල්ලා D දක්වා ගියොත් ඔය ඉස අකුර වගේ හැදෙන ඔය ඔබට පෙන්වන හැඩය ඒ අය බලන්න ඒ අකුරෙන් ඒ අක්ෂරයෙන් පටන් ඒ කියන තැනින් පටන් අරන් අපි තීරය රේඛාව දිගේ පහළට ඇවිල්ලා D තියෙන පැත්තට ගියාම මේක සාමාන්‍ය අර ඉංග්‍රීසි ඉස අකුරේ හැඩය විදිහට තමයි බොහෝ දෙනෙක් මතක තියාගන්නේ ඒ විදිහට හැදෙන කෝණවලට අපි කෝණ නම් කරන්නේ ඒකාන්තර කෝණ කියලා. අතන දැන් ඔබට පේනවා ඒකාන්තර කෝණ යුගලයක් M සහ N කියලා. මේකේ තවත් ඒකාන්තර කෝණ යුගලයක් තියෙනවා. ඔය ඉස්සර දකුණු අනිත් අතට ඇඳා එහෙමනම් අපි සාමාන්‍ය අඳින්නේ නැති අතට. එතකොට ඇඳින්නේ Y සහ X සහ Y කියන කෝණ දෙක. එතකොට ඒකාන්තර කෝණ මේ යුගල දෙකක් තියෙනවා. එතකොට ඒවත් සමාන වෙනවා. M කෝණයට N සමාන වෙනවා. X කෝණයට Y සමාන වෙනවා. ඊළඟට බලන්න තවත් මේ ජ්‍යාමිතියේදී මෙම රූප සරණේ අපි විශේෂයෙන් හඳුන්වන කෝණ. දැන් අපි කෝණ ගොඩක් ඉගෙන ගත්තා. බද්ධ කෝණ, ප්‍රතිමුඛ කෝණ, අනුරූප කෝණ සහ ඒකාන්තර කෝණ. දැන් තව කෝණ මේ විශේෂයක් තියෙනවා මේ තම වැදගත් ගණනය කිරීම වලදී. දැන් බලන්න සමාන්තර රේඛාව දෙක තීරය රේඛාවෙන් කැපෙනකොට ඔය හැදෙන කෝණ දෙක මේ ඔතන දැන් ඔබට පේනවා තීරය රේඛාවෙන් දකුණු පැත්ත ගන්න තීරයක් රේඛාව කියන්නේ PQ රේඛාවෙන් දකුණු පැත්තේ සමාන්තර රේඛාව දෙකෙන් ඇතුළත් වෙන පරිදි සමාන්තර රේඛාව දෙක ඇතුළත් වෙන පරිදි සෑදෙන කෝණ දෙක අපි ඒවට කියනවා මිත්‍ර කෝණ කියලා. දැන් මිත්‍ර කෝණ දෙකක් ගත්තාම දැන් මෙතෙක් කතා කරපු කෝණ මේ සමාන වුණා. දැන් මිත්‍ර කෝණ දෙකේ සම්බන්ධය එන්නේ මිත්‍ර කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. එවැනි එහෙනම් අපි කියනවා කිසියම් කෝණ යුගලයක් අංශක 180ක් වෙනවා නම් ඒ කෝණ යුගල එකිනෙකට පරිපූරකයි කියලා. එක කෝණයක් අනික් කෝණේ පරිපූරක කෝණේ ආදි වශයෙන් සලකනවා. එතකොට දැන් අපි බලමු මේකේ මේ රූප සරණේ මේ මිත්‍ර කෝණ යුගලයක් P සහ Q. බලන්න බලන්න තීරය රේඛාවෙන් වම් පැත්තට වෙන්න තියෙන්නේ සමාන්තර රේඛා දෙකෙන් ඇතුළට වෙන්න. මේ කෝණ දෙකේ එකතුව අංශක 180ක් ලෙස අපි මූලිකව සාධනය කරන්නේ නැතුණාට මේ අපි මේක පිළිගන්නවා සත්‍ය කරුණක් හැටියට, ප්‍රත්‍යක්ෂයක් හැටියට. ඊළඟට අනික් කෝණ යුගලය තමයි R සහ S කෝණ දෙක. ඒ කෝණ දෙකෙත් එකතුව අංශක 180ක් වෙනවා. අර රේඛා දෙක සමාන්තර නම් සමාන්තර රේඛා දෙකක් තීරය රේඛාවකින් කැපී ගිය විට සෑදෙන මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය අංශක 180ක් වේ කියන නිගමනයට එනවා. එය අපි බහුලව පාවිච්චි කරනවා ඉදිරි ගණනය කිරීම වලදී. ඔව් දරුවනේ, දැන් ආරියරත්ස පැහැදිලි කරා ඔබට තීරයක් රේඛාවකින් සෑදෙන කෝණ විශේෂ අවස්ථාවක් තමයි සමාන්තර රේඛා තීරයක් රේඛාවකින් සෑදෙන අවස්ථාව. එහිදී තීරයක් රේඛාවකින් සෑදෙන කෝණ යුගල් හඳුන්වන වචන තුනක් අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ හැඳින්වුවා. ඕනෑම සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණොත් එවැනි කෝණ යුගල් හැදෙනවා. නමුත් සමාන්තර රේඛා දෙකක් ඡේදනය වුණොත් අනුරූප කෝණ සමාන වෙනවා. අගෙන් ඒකාන්තර කෝණත් අගෙන් සමාන වෙනවා. හැබැයි මිත්‍ර කෝණ සමාන වෙනවා නෙමේ, ඓක්‍ය 180 වෙනවා, නැත්තම් පරිපූරක වෙනවා. දැන් මේවා ඇසුරෙන් රූප ගණන් බොහෝ විට ඔබට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලැබෙනවා. සමහරට සාධන ගණන් වලදී යොදා ගන්න අවස්ථා ලැබෙනවා. අපි බලමු එවැනි උදාහරණයක් ඔබට. මේ ඉදිරිපත් කරන රූප සටහනේ ඔබට පේනවා ඇති AB සහ CD කියන සමාන්තර රේඛා දෙක. එතකොට මේ සමාන්තර රේඛා දෙක සම්බන්ධ වෙන තීරයක් රේඛාවක් පේන්න නැති වුණාට BC-ට එන රේඛා ඛණ්ඩයක්, BC-ට එන රේඛා ඛණ්ඩයක් සමග D-ට සම්බන්ධ රේඛා ඛණ්ඩ දෙකකින් සම්බන්ධයි. එතකොට තනීරකින් නෙමේ ABCD සමාන්තර රේඛා ඡේදනය වෙලා තියෙන්නේ රේඛා ඛණ්ඩ දෙකකින්. ඒ ඡේදනය වෙන තැන, ඒ හමුවන තැන අපි O ලක්ෂය කියලා නම් කරොත් ඔබට ඉදිරිපත් කරන සංඛ්‍යාත්මක ගැටලුවක මෙන්න මේ වගේ තියෙන්න පුළුවන්. ABO කෝණය අගය දීලා ODC කෝණයත් අගය දීලා ABO අංශක 50යි ODC අංශක 35යි.
ඔබට සොයන්න කියන්න පුළුවන් BOD කෝණය. එය x යනුවෙන් නම් කළා මේ x කෝණය අගේ සොයන්න. BOD කියන්නේ x කෝණය අගේ සොයන්න. එහෙමනම් දරුවනේ අපිට දැන් මේ රූප සටහනේ අපි ඉගෙනගත් කාරණාව සම්බන්ධ කරන්න පොඩක් අපහසුතාවයක් තියෙනවා. සරල රේඛා මත බද්ධ කෝණක් නැහැ, ප්‍රතිමුඛ කෝණක් නැහැ, ඒකාන්තර කෝණ මිත්‍ර කෝණක් නැහැ, අනුරූප කෝණක් නැහැ. එහෙමනම් අපිට පොඩි නිර්මාණයක් කරන්න වෙනවා තීරයක් රේඛාවක් ලබා ගැනීමටත් එකිනෙකට සමාන්තර රේඛා ලබා ගැනීමටත් ඕ ලක්ෂය හරහා අපි AB CD රේඛාවට සමාන්තරව P දක්වා ඇඳෙන OP රේඛාව නිර්මාණය කරනවා. දැන් මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? සොයන්න කියලා තියෙන BOD කෝණය ඡේදනය වෙනවා කෝණ දෙකකට. මේකෙන් ඡේදනය වෙන BOP කොටස අපි අංශක A කියලා දාමු. POD දෙවෙනි කොටස අංශක B කියලා දැම්මොත් අපිට සෙවීම නැති BOD කෝණේ නැත්නම් සිම්පල් x අකුරින් දක්වා ඇති කෝණේ අගය A හා B වල එකතුවෙන් ලැබෙනවා. දැන් ඔබට පේනවා ඇති මෙතන තියෙන සමාන්තර රේඛා වලින් යුගල් හැටියට ගන්න පුළුවන් එක යුගලක් තමයි AB සහ OP. ඒතර AB සහ OP රේඛා දෙකට තීරයක් රේඛාවක් තියෙනවා BO කියලා. එහෙනම් මෙතන අර ඉසෙඩ් හැඩේට පිහිටනවා කිව්ව ABO කෝණයයි BOP කෝණයයි ඒකාන්තර කෝණ නිසා සමාන වෙනවා. එතකොට අංශක 50 කෝණයත් අංශක A වලින් සඳහන් කෝණයත් ඒකාන්තර කෝණ නිසා අගෙන් සමානයි. ඒතර ඒ අංශක 50 නම් B අංශක 35 නම් x වලාගේ AB දෙකේ ඓක්‍ය නිසා මෙතන අපට පේනවා x වලාගේ ලැබෙන්න අංශක 50 කියන A කෝණයගේයි B කෝණයගේ ඓක්‍ය අවශ්‍යයි. ඒතර ඔබට සොයන්නකෝ BOD කෝණය කොටස් දෙකකට ඡේදනය කළා. කොටස් දෙක වෙන වෙනම 50ට සහ 35ට සමානයි කියලා අරන් x කෝණය නැත්නම් BOD කෝණයගේ අපි ගත්තා 85යි කියලා. ඉතින් මේ වෙන්නේ ගැටලු ඔබ ඉගෙනගත් දේ දැනුමින් එන්න පුළුවන් දරුවෝ. ඒ සරල රේඛා ආශ්‍රිත රූපවල ඝන. ඊළඟට අපි සංවෘත රූපවලට එනවා. සංවෘත රූපවලට අහම අපි මුලින්ම ඉගෙන ගන්න ඕන ත්‍රිකෝණ ගැන. ඒතර අපි බලමු ත්‍රිකෝණයක කෝණ අපි කොහොමද හඳුනාගන්නේ කියලා. ඔබ අඳුරනවා ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයක් කිව්වහම කෝණ තුනකින් සමන්විත සංවෘත රූපයක්. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180ක්. එහෙමනම් මේ කෝණ තුන අංශක A B C අනුවෙන් හඳුන්වෙවොත් A B C කෝණ තුනේ ඓක්‍ය අංශක 180ක්. මේ සරල කාරණයක්. මේක විධිමත්ව සාධනය කරන්න පුළුවන් කාරණයක්. ඒ වගේම වැදගත් වෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය වගේම පාදයක් දික් කිරීමෙන් ලබන බාහිර කෝණයක්. අපි බලමු ත්‍රිකෝණයක පාදයක් දික් වෙලා හැදෙන බාහිර කෝණය. එතකොට AB අනුවෙන් අභ්‍යන්තර කෝණ දෙකක් සඳහන්ව තියෙනවා. තුන්වෙනි කෝණේ අක්ෂරයකින් සඳහන් කරලා නැති වුණත් ඒ තුන්වෙනි කෝණේ පාදයක් දික් කිරීමෙන් ත්‍රිකෝණයෙන් පිටතට අංශක x කෝණයක් හැදිලා තියෙනවා. ඒකට තමයි අපි බාහිර කෝණයක් කියලා කියන්නේ. එතකොට මේ බාහිර කෝණයට සම්බන්ධ වෙච්ච අභ්‍යන්තර කෝණය තමයි ඒකට බද්ධව තියෙන්නේ. ත්‍රිකෝණේ කෝණ තුනෙන් ඉතුරු දෙක මේ අභ්‍යන්තර කෝණයට සම්මුඛ පැත්තේ තියෙන්නේ. ඒ නිසා අපි මේ AB කෝණ දෙකට කියනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ. මේ රූපේ හැටියට අංශක x කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තමයි A සහ B. ඉතින් අපි ප්‍රමේයෙන් සඳහන් කරනවා අංශක x'ට අගයෙන් සමාන වෙනවා කියලා බාහිර කෝණය x නම් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක A සහ B නම් අංශක x කෝණයේ අගය A ධන B'ට සමානයි. ප්‍රමේ වශයෙන් සඳහන් කරනවා නම් කියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ කියලා. දැන් මේක සංඛ්‍යාත්මකව ගත්තොත් A කෝණයේ අගය අංශක 60 නම් B කෝණයේ 70 නම් C කෝණයේ අගය A ධන B වලින් 60යි 70යි ඓක්‍ය වෙන 130 ලැබෙනවා. ත්‍රිකෝණයක කෝණ තුන පැත්තෙන් බැලුවත් 60යි 70යි 130 නම් තුන්වෙනි කෝණේ 50යි. ඒ 50ට සරල රේඛාවක පිහිටි බද්ධ කෝණය තමයි අංශක x. 50ක් සරල රේඛාවේ 180 කෝණෙන් අඩු කරාම 130 ලැබෙනවා. දෙවිදිහටම ගන්න පුළුවන්. ඊට වඩා අපිට වැදගත් වෙන්නේ
සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට විශේෂයෙන්ම සාධන අවස්ථා විධිමත් සාධනෙන් අපෝහන ගැටළු ලැබෙනවා යම් දත්තයන් දීලා ඒ වෑසුරෙන් සාධනය කිරිල්ල එතකොට විභාගයට සූදානම් වන ඔබට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ ප්‍රමේයන්ගේ විධිමත් සාධන කටපාඩමින් දැනගත යුතුයි කියලා කියලා තියෙනවා එතකොට ඒ ප්‍රමේයක් අපට දුන්නොත් කටපාඩමින් ලියන්න කියලා ඒක ලීවට පස්සේ ප්‍රමේය යටතේ ගැටලුවක් ඒකට අපි කියනවා ප්‍රමේය යටතේ දෙන අනුමේයක් කියලා මේ අනුමේයක් දෙන ලද දත්ත ඇසුරෙන් යම්කිසි නිගමනයකට එන්න ඕන අපි ඒ නිගමනයට එන්න ඕන කාරණේ දුන්නාම අපිට ඉදිරිපත් කරන්න ඒක සාධනය කරන්න කියලා එතකොට දෙන ලද දත්ත අනුව සාධනයක් කරන්න එනවා අපි දැන් කියලා දුන්නා ඔබට ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය බාහිර කෝණේ අභ්‍යන්තර සමග කෝණ දෙකේ එකට සමානයි කියලා අපි බලමු ගැටලුවක් මේ විදියට ඒ ප්‍රමේය භාවිතා කරලා පාවිච්චි කරන්න පුළුවන් දැන් මේ රූප සටහනේ කුඩා අකුර වලින් සඳහන් කෝණ බලමු කුඩා අකුර වලින් සඳහන් කෝණ තමයි ඔබට පේන ඒ ශීර්ෂයේ ඇති අංශක x වලින් සඳහන් කෝණ දෙක එතරම් මෙතන වෙලා තියෙන්නේ BAC කෝණය හරි මැදින් සමාන කෝණ දෙකකට බෙදිලා. එතකොට BAC කෝණය හරි මැදින් සමාන කෝණ දෙකකට බෙදිච්ච නිසා සමාන කෝණ දෙකට x යනුවෙන් අගයන් දෙක කෝණ දෙකට දාලා තියෙනවා. මෙතන තියෙනවා ABC ත්‍රිකෝණය. සම්පූර්ණයෙන් ABC ත්‍රිකෝණය. BC පාදයේ දික් වෙලා තියෙනවා D දක්වා. BC පාදයේ දික් වෙලා තියෙනවා D දක්වා. ඒ දික්වීමෙන් සෑදිලා තිනු R අංශක ගානකින් සඳහන් කරලා තිනු R වලින් බාහිර කෝණයක්. එම බාහිර කෝණයට අනුව අභ්‍යන්තර කෝණය වන්නේ ACB පැත්ත, අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ මේ 2x වලින් සඳහන් කෝණය සහ Q කෝණය. මෙතන තියෙන තවත් ත්‍රිකෝණයක් ABE ත්‍රිකෝණය. E ලක්ෂෙන් සීමා වෙන BE පාදය සමග ABE ත්‍රිකෝණය. ඒ B පාදයේ ගත්තත් C පැත්තට දික් වෙලා තියෙනවා. ඒතර C පැත්තට දික් වුණාම ABE ත්‍රිකෝණයේ පාදයක් දික් වීමෙන් අංශක P කෝණය සෑදිලා තියෙනවා. P කෝණයට අභ්‍යන්තර කෝණය AB පැත්ත, අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක x සහ q. එහෙමනම් අපි සඳහන් කර බාහිර කෝණ ප්‍රමේයට අනුව P කෝණය x සහ q ගේ අයිකයට සමානයි. ඉතින් මෙන්න මේ දේවල් අපි හඳුනගත්තාම ඔබට පේනවා ඇති තවත් ත්‍රිකෝණයක් තියෙනවා AEC කියලා. මෙතන දැන් ඒතර ත්‍රිකෝණ තුනක්නේ. AEC සමග තවත් ත්‍රිකෝණයක්. ඒකේ TC පාදයේ දික් වෙලා හැදෙන බාහිර කෝණයක් තියෙනවා R වලින්. ඒකේ අභ්‍යන්තර සමග කෝණ දෙක වෙන්නේ P සහ X. මේ P සහ X Rට සමානයි. ඔබ දුටුවා දැන් සම්බන්ධතා තුනක්. මොකද්ද? X සහ Q ගේ අයිකිය Pට සමානයි. x සහ p ගේ අයිකිය rට සමානයි. ඒ වගේම විශාල ත්‍රිකෝණය ගත්තොත් ඒකේ බාහිර කෝණේ r, අභ්‍යන්තර සම්මුඛ දෙක bac කෝණය වන 2x අගයත් abc කෝණය වන q අගේ අයිකිය. ඉතින් දැන් මේවා ඇසුරින් ඔබට සාධනය කරන්න දෙන්න මොකද්ද බලන්න? මේ දත්තය කියන්නේ abc ත්‍රිකෝණයක් d දක්වා bc දික් කරලා a මගින් b සමච්ඡේද වෙලා තියෙනවා. එතකොට අපි මේ කුඩා අකුරු පාවිච්චි කරොත් BAC කෝණයට 2x, AEC ට P, අයිත් බලමු BAC ට 2x. එතකොට BAC කෝණය තියෙන්නේ මෙතන ඒ ශීර්ෂේ, BAC කොටස x ඒව දෙකක් 2x, AEC කෝණය P, AEC කෝණය P. ඊළඟට කියනවා ABE කෝණය Q. ඊළඟට කියනවා ACD කෝණය R. දැන් මේ කුඩා අකුරු ඇසුරෙන් සාධනය කරන්න කියනවා අංශක P කෝණයේ අගය. මෙතන තියෙන E ලක්ෂයේ තියෙන P කෝණයේ අගය Q සහ R දෙකේ අයිකියෙන් භාගයක් කියලා. භාගයයි Q ධන R. එතකොට මේ මැද කෝණේ P කෝණේ දෙපැත්තේ තියෙන කෝණ දෙක Q සහ R කෝණේ P කෝණයේ අගය QR දෙකේ අයිකියෙන් භාගයයි කියලා. දැන් අර තර්කය අපි ගේන නම් අපි හඳුනාගත් දේවල් අපි ලියමු. අපි හඳුනාගත් දේවල් වලින් එකක් තමයි ABE ත්‍රිකෝණයේ බාහිර කෝණය වන P.
ඔබට මුලින් විස්තර කරා AB ත්‍රිකෝණය කියන්නේ මේ ත්‍රිකෝණේ AB පාදේ B පාදේ A පාදේ ඒකේ B පාදේ දික්වීමෙන් තමයි P කෝණය සෑදිලා තින්නේ P බාහිර කෝණය වන විට Q සහ X කියන එකතුව X සහ Q කියන අයිකිය Pට සමානයි ඒ වගේම අපිට අනිත් කෝණය ගන්න පුළුවන් AEC ත්‍රිකෝණයේ බාහිර කෝණය AEC කියන්නේ මේ දකුණු පැත්තේ කුඩා ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයට පාදයේ දික්වීමෙන් සෑදෙන EC පාදයේ දික්වීමෙන් සෑදෙන R කෝණය තියෙනවා. ඒතර R කෝණය යගේ අභ්‍යන්තර සම්මුඛ X සහ P කෝණ දෙකට සමානයි. ඒ දෙකේ අයිකියට සමානයි. ඒතර සම්බන්ධතා දෙක මොකද්ද? P සමානයි X ධනකේ ඔබට ලියා ගන්න පුළුවන්. R සමානයි X ධන P. ඒතර අපිට සම්බන්ධතාවයේ සාධනය කරන්න තියෙන්නේ P හි යගය. P හි යගය QRI කෙන් භාගය කියලා. එහෙනම් මේ සමීකරණ දෙකේ x අගය අපි මෙතනින් ඉවත් කරගන්න ඕන සමගාමී සමීකරණවල වගේම සමීකරණ දෙක තියෙන පදයක් ඉවත් කර ගැනීමට එකතු වීමෙන් තියෙන පද නම් අපි ධන පද දෙකක්ම නම් අඩු කිරීමෙන් ඉවත් කරනවා. එහෙනම් 1යි 2යි සමීකරණ අඩු කරනකොට බලන්න P කෝණේ R කෝණේ අන්තරය මෙතනින් පෙන්වන වම් පැත්තේ PR අන්තරය දකුණු පැත්තේ අන්තරයන්ට සමානයි. එතකොට x ධන q ගෙන් x ධන p අඩු කරාට සමානයි. දැන් ඔබට තනි පේලියට සමීකරණයක් ඇවිල්ලා තිනවා p r x q p කියන පදවල වලින්. p r x q x p කියන සියලුම පදවලින් ලොකු සම්බන්ධයක්. අඩු කිරීමේ ප්‍රකාශන දෙකේ වරහන ඉවත් කරමු. එතකොට ලැබෙනවා p r දෙකේ අන්තරය x එකතු කිරීම q අඩු කිරීම x ඊකට වරහන් අරිනකොට මෙතන ඍණෙන් ධන ගුණ වෙලා ඍණ පීත් හැදෙනවා මේකේ ධන x ඍණ x කැපිලා යනවා නැත්නම් අගේ ශුන්‍ය වෙනවා ධන x ඍණ x අගේ ශුන්‍ය වුණාම අපිට ඉතුරු වෙන්නේ p ඍණ r සහ q ඍණ p අපි p පද එක පැත්තකට ගේනවා මේ p පදේ එක වම් පැත්තේ තියෙන p පදේ දකුණු පැත්තේ තියෙන p පදේ ඍණ p දෙපැත්තට ධන p බැගින් එකතු කිරීමෙන් දකුණු පැත්තේ වමට ධන p ලැබෙනවා ඒ වගේම ඍණ r ගණිත කර්මයේ මගින් අපි ධන r බවට දකුණු පැත්තට පැච් කරගන්නවා 2p q ධන r කියලා සම්බන්ධයට එනවා ඒතර ඔබ දැක්කා ත්‍රිකෝණ දෙකේ xp qr සම්බන්ධතාවලින් අපි දැන් අවසානයේට 2π q ධන r සම්බන්ධයට ආවා. එමනම් සමීකරණයේ දෙපැත්ත දෙකෙන් බෙදීමෙන් නැත්නම් ඒවායින් හරි අඩක් ගැනීමෙන් අපිට ලැබෙනවා p කියන්නේ q ධන r ගෙන් දෙකෙන් එකයි කියලා. එතන මෙවැනි සාධනයක්. නමේ ශ්‍රේණී පොත්පත්වල පවා ඔබට සඳහන් වෙනවා ත්‍රිකෝණයක කෝණ ප්‍රමේය උගන්වන්නේ ඔබට නමේ ශ්‍රේණියේදී. නමුත් ඒක විධිමත් සාධනයේ සහිතව සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය දෙයක්. එමනම් ආරිය රත්ස අපි බලමු ඊළඟ කොටස ත්‍රිකෝණයක කෝණය ඇසුරෙන් ගැටලුවක් විසඳන්නේ. ඔව් දැන් අපි මෙතෙක් වෙලා මේ සාකච්ඡා කරපු ගැටලු ඔබ දකින්න ඇති අපි ජ්‍යාමිතියේ මූලික ප්‍රමේය සිට ත්‍රිකෝණයක කෝණ දක්වා පිළිවෙල අනුවම අපිට සාධනය කරගන්න පුළුවන් වුණා. ඇත්තසෙම ජ්‍යාමිතී ගැටලුවක් කොපමණ අලුත් රූපයක් අපට ලැබුණා විභාගයකදී හෝ යම් අවස්ථාවක අපි ඉගෙනගෙන තියෙන කරුණු තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඉතින් ඔබ මේ මූලික කරුණු ටික දැන් මේ පාඩමේ ඉදිරිපත් කළ මූලික කරුණු ටික යොදාගත්තාම ඔබට ත්‍රිකෝණාසිත ගැටලුවක් විසඳා ගන්න පුළුවන් වෙනවා. කියන්නේ කෝණවල අගයන් සීම වැනි එකක්. දැන් මේ අපි බලමු තවත් ගැටලුවක් මේ සාකච්ඡා කරලා කොහොමද ත්‍රිකෝණයක කෝණ ලයිකේ පාවිච්චි කරන්නේ විසඳුමක් ලබා ගන්න කියලා. දැන් ඔබට ලැබිලා තියෙන රූපයක් ABC කියලා. මේ ABC ත්‍රිකෝණේ නේද මේ B කෝණේ සමච්ඡේද වෙලා OB කියන රේඛාව ඇදිලා තියෙනවා. OB රේඛාවෙන් ABC කියන කෝණය සමච්ඡේද වෙලා කියන්නේ සමාන කොටස් දෙකකට බෙදිලා. ඒ විදිහටම මේ ACB කෝණය CO රේඛාවෙන් සමාන කොටස් දෙකකට බෙදිලා තිනවා.
කිසියම් කෝණයක් මේ සමාන කොටස් දෙකකට බෙදෙනවට තමයි වෙදී යන ලෙස ඉරක් අඳිනවට තමයි සමච්ඡේදනය කරනවා කියන්නේ. කෝණයක් සමච්ඡේදිනු නම් පස්සේ ඒ සමච්ඡේද රේඛාවෙන් දෙපස කෝණ සමාන හැටියට අපි පිළිගන්නවා. දැන් අපි බලමු මේ මේ තමයි ලැබිලා තියෙන තොරතුරු ABC ත්‍රිකෝණයේ සමච්ඡේදක දෙකම වෙලා ඔහිදී. දැන් අපිට හොයන්න කියනවා BOC කෝණය කියන සමච්ඡේදක දෙක හමු වීමෙන් සෑදෙන කෝණය අංශක 110 නම් අර ඒ කෝණය හොයන්න කියනවා BAC කෝණය. දැන් මේ 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 විදිහට අපිට ගැටලුවක් ඉදිරිපත් වුණාම තරමක් අපිට කොහොමද හදන්නේ කියලා වගේ හිතෙනවා. නමුත් ඔබ බලන්න අපි ඉගෙනගත්ත මෙතෙක් කියලා ඉගෙනගත්ත අනුපිළිවෙල බලන්න මේකේ සමාන්තර රේඛා නැහැ. ත්‍රිකෝණයක පාදයක් දික් කරලත් නැහැ. ඒතොර අපි ත්‍රිකෝණයක කෝණවල එකතු අංශක 180යි කියලා සරස්සර් විස්තර කරපු ඒ සිද්ධාන්තය තමයි මේ ගණන හදන්න ගන්න තියෙන්නේ. බලන්න මෙතන තියෙනවා ත්‍රිකෝණ දෙකක්. එකක් තමයි ABC ත්‍රිකෝණය අපි විශාල ත්‍රිකෝණය කියමු. ඒක ඇතුලේ තියෙනවා BOC ත්‍රිකෝණය කියලා. අපිට ඒ කෝණය සෙවීම සඳහා මේ අපිට පුළුවන් නේද ඒ ලොකු ත්‍රිකෝණේ B කෝණයයි C කෝණයයි කීයද කියලා හොයාගත්තොත් අපිට ඒ කෝණය හොයන්න පුළුවන්. අපි බලමු දැන් ඒක හොයාගන්නේ කොහොමද කියලා. දැන් ඔන්න B කෝණයේදී BO සමච්ඡේදකයේ හින්දා අපි ඒ සමච්ඡේදකයේ එක පැත්තක කෝණය X කියලා ගත්තොත් අනිත් පැත්තත් X කියලා ගන්න පුළුවන්. ඒ විදිහටම C කෝණයේ සමච්ඡේදකයේ C යෝනේ. එතකොට අපිට C කෝණේ සමාන කොටස් දෙක අංශක y කියලා ගන්න පුළුවන්. දැන් මේ xy සමාන වෙන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් අපිට පුළුවන් ලොකු ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ කෝණ ඇසුරෙන් පොඩි ත්‍රිකෝණයේ කෝණ හඳුන්වන්න. දැන් ලොකු ත්‍රිකෝණයේ ABC කෝණේ 2x කියලා ගත්තොත් අර පොඩි ත්‍රිකෝණයේ OBC කෝණේ අංශක x වෙනවා. ඒ විදිහටම ලොකු ත්‍රිකෝණයේ ACB කෝණය 2y අංශක 2y කියලා ගත්තොත් පොඩි ත්‍රිකෝණයේ කෝණය C ලක්ෂයේ කෝණය අංශක y වෙනවා. දැන් බලන්න පොඩි ත්‍රිකෝණේ කියන්නේ BOC ත්‍රිකෝණේ OBC ත්‍රිකෝණේ කෝණ තුන සඳහා අපිට කිසියම් මේ සංකේත සහ අගයන් තියෙනවා. අංශක 110 අපිට ගාණි දීලා තියෙන දත්තයක් හැටියට අනික් කෝණ දෙක අපි XY කියලා දැන් තීරණය කරලා තියෙනවා. එහෙමනම් ඔය කුඩා ත්‍රිකෝණයේ අංශක x එකතු කිරීම y එකතු කිරීම 110 කියන්නේ කෝණ 3යි කිය. අංශක 180යි කියලා ওই නිගමනයට එන්න පුළුවන්. දැන් අපි බලනවා ඔය එහෙමනම් දැන් අංශක x ධන y කියන්නේ කෝණ දෙකක්. ওই දෙකේ අගය අපිට එක විට ලබා ගන්න පුළුවන් ඔය ලැබිලා තියෙන මේ ඔය සමීකරණේ. ඒ කියන්නේ දැන් දකුණු පැත්තේ 180 තියෙනවා වම් පැත්තේ xy කෝණ දෙකේ එකතුවත් එක්ක 110 තියෙනවා. එහෙනම් අපි මේ ඔය 110 ඔය සමීකරණය ඉවත් කර ගැනීම සඳහා දෙපසින්ම අපි අංශක 110 වලින් අඩු කරමු. එතකොට වෙන්නේ මේ පැත්තේ වම් පැත්තේ අංශක x ධන y ඉතුරු වෙනවා. අර පැත්තේ දකුණු පැත්තේ 180 110 ගියාම අංශක 70යි. දැන් අපිට ලැබිලා තියෙනවා කෝණ දෙකේම එකතුවයි ලැබිලා තියෙන්නේ. ත්‍රිකෝණයක තියෙන කෝණ තුනනේ. එතකොට අපිට කෝණ දෙකක එකතුව හම්බෙලා තියෙනවා. දැන් ඔය x කෝණය සහ y කෝණය එකතුනේ 70. ඔබ දැන් ආයෙ නැවත බලන ලොකු ත්‍රිකෝණයේ කෝණ එක කෝණයක් 2x. අනිත් කෝණය 2y. අනිත් කෝණය තමයි අපිට හොයන්න තියෙන කෝණය. දැන් x ධන y 70 නම් අපිට 2x ධන 2y කියන කෝණේ කෙලින්ම මේ සමීකරණේ දෙකෙන් ගුණ කරලා ලබා ගත්ත හැකි. x ධන y සමානයි 70 කියන කෝණය දෙකෙන් ගුණ කරපුවාම ඔබ දන්නවා සමීකරණයක පද ගුණ කරනකොට අපි සියලුම පද ගුණ කරනවා. එතකොට අපිට ලැබෙනවා එවිට 2x 2y දෙවරක් 70 140යි කියලා ඔන්න ලොකු ත්‍රිකෝණයේ කෝණ දෙකක i කියලා ලැබුණා. මොන කෝණ දෙකද? B කෝණෙයි C කෝණෙයි අගය. දැන් අපට හොයන්න තියෙන්නේ ඒ කෝණේ. දැන් ABC කෝණේ ත්‍රිකෝණේ කෝණ අනුව අපිට ලියන්න පුළුවන්. දැන් කෝණ තුන එකක් 2x අනිත් එක 2y අනිත් එක BAC කියලා. එතකොට ඒවත් ත්‍රිකෝණයක කෝණනේ. නිසා ඒවා අංශක 180ක් වෙනවා. 2x ධන 2y කියන අගේ අපි හොයාගෙන තියෙනවා. අර 72කින් ගුණ කරලා ගත්ත අගේ. එහෙමනම් 2x වෙනුවට 140 දාන්න පුළුවන්. දැන් අපිට BAC කෝණේ අගේ ලබා ගන්න පහසුයි. අංශක 140 එකතු කිරීම BAC 180යි කියලා ලියලා අපි මේ
ප්‍රකාශනයේ දෙපැත්තෙම 140කින් අඩු කරන සුළු කරන්න ලේසි වෙන්නේ 140ක් කරගන්න. එතකොට වම් පැත්තේ ඉතුරු වෙන්නේ BAC විතර, අනිත් පැත්තේ 180න් 140ක් අඩු කරපුවම අංශක 40යි ඔය අපිට ලැබෙන්නේ ඒ කෝණේ යගේ. මේ විදිහට අපිට පුළුවන් මේ අපි ඉගෙනගත්ත ත්‍රිකෝණයක කෝණවලයිකේ මේ කියන සිද්ධාන්තය පාවිච්චි කරලා මේ ඕනෑම ගැටලුවක් විසඳා ගන්න කෝණ ඇසුරින්. උදාරුවර එහෙමනම් දැන් අපි ත්‍රිකෝණයක කෝණ, ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ පිළිබඳ ප්‍රමේයයන් ඉදිරිපත් කරා. ත්‍රිකෝණ ගැන කතා කරනකොට ඔබ දන්නවා ත්‍රිකෝණ අතර සම්බන්ධයක් පෙන්වන අංග සමාවස්ථා හතරක් තියෙනවා. ඔබ එකපාරටම ඇහුවොත් අකුරු තුනෙන් තුන කියයි අංග සමාවස්ථා හතර මොකද්ද කියලා. දැන් අපි කල්පනා කරන්න ඕන මේ අංග සමාවස්ථා හතර හඳුනාගෙන ඉන්න අපිට එයින් ඇති ප්‍රයෝජනය මොකද්ද ජ්‍යාමිතියේදී? ජ්‍යාමිතියද දරුවනේ අංග සමාවස්ථාවක ගන්න ත්‍රිකෝණයේ තියෙන පාද තුනයි කෝණ තුනයි කියන අංග හයෙන්, තවත් ත්‍රිකෝණයක තියෙන පාද තුනයි කෝණ තුනයි කියන අංග හයෙන් අපි සමාන අංග යුගල් තුනක් තෝරනවා විශේෂ කරුණු අනුව. එතකොට පාද තුනයි කෝණ තුනයි ගන්න අංග හයක් තියෙනවා එක ත්‍රිකෝණයකට. අනිත් ත්‍රිකෝණයකත් පාද තුනකුයි කෝණ තුනකුයි ගන්නකොට අංග හයක් තියෙනවා. මේවායින් අංග යුගල් තුනක් පමණක් අපි කියනා දෙන අවස්ථාවන් අනුව ඇත්නම් ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වෙනවා කියලා කියනවා. ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වෙනකොට එක ත්‍රිකෝණයක් මත අංග සම්මන අනිත් ත්‍රිකෝණය හරියටම එක උඩේක තියන්න අපි කියන ත්‍රිකෝණ දෙක සම්පාත වෙනවායි කියලා මේ අවස්ථාවේදී. එතකොට එක සමාන පාද තමයි එක මතයක පිහිටන්නේ. එක සමාන කෝණ තමයි එක මතයක පිහිටන්නේ. ඒතොර එක සමාන ත්‍රිකෝණ දෙකක් එක මතයක පිහිටනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. එක මතක පිහිටන අංග එක මත එක පිහිටන පාද ගත්තොත් ඒ පාදවල් වල දිග සමානයි. එක මත එක පිහිටන කෝණ ගත්තොත් කෝණවල් දිග සමානයි. එතකොට අපි අංග සම අවස්ථාවක් හඳුනා ගත්තයින් පස්සේ ඒ අනුව ත්‍රිකෝණයේ ඉතිරි අංග සමාන බව නිගමනය කරනවා. ඉතින් මේන් එක අවස්ථාවක් ගන්නම් මම පැහැදිලි කරන්න. ඒ වගේම මේ අවස්ථාව යොදාගෙන විභාගයේ දෙන ගැටලුවකුත් ඉදිරිපත් කරන්න. ඔබ දන්නවා ත්‍රිකෝණයක අංග සම අවස්ථාවේ මුල්ම අවස්ථාව පාපාපා අවස්ථාව. පාපාපා අවස්ථාව අපි විස්තර කරන්නේ කොහොමද? මෙතන පා කියලා එක පායන්නක් තිබුණට උදකින් අදහස් වෙන්නේ ත්‍රිකෝණ දෙකේ පාද යුගල. දෙවෙනි පායන්නෙන් දෙවෙනි යුගල. තුන්වෙනි පායන්නෙන් තුන්වෙනි යුගල. ඒතකොට පාපාපා කියන්නේ එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුන්ට සමාන වේ නම්. ඒක අපි පැහැදිලි කරමු මේ වගේ වචනෙන්. එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුන්ට සමාන වේ නම් ඒ ත්‍රිකෝණ යුගල අංග සම වෙනවා. අපි තවදුරටත් කියනවා නම් පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා. එම ත්‍රිකෝණ යුගල පාපාපා අවස්ථාවෙන් අංග සම වෙනවා. ඉතින් අපි රූපයෙන් බැලුවොත් මේක මේ ත්‍රිකෝණ දෙකේ පාද තුන තමයි ABC ත්‍රිකෝණයේ පාද තුන තමයි AB පාදයයි BC පාදයයි AC පාදයයි. PQR ත්‍රිකෝණයේ එක් පාදයක් PQ, දෙවෙනි පාදේ QR, තුන්වෙනි පාදේ PR. ඉතින් මෙතන සලකුණු වලින් දහලා තිනවා AB පාදෙට සමාන වෙන පාදේ ඒ සලකුණින්ම තිනවා QR කියලා. ඉතින් AB සමානයි QR වෙනවා. ඒ වගේම AC පාදෙට සමාන ඉරි දෙකක්, කෙටි ඉරි දෙකකින් සඳහන් කරන දිග මෙතන PQ ත්‍රිකෝණයේ PQ වල සඳහන් කරලා තියෙනවා. ඊට තුන්වෙනුව V අකුරු හැඩයකින් අපි පාදයේ මත සංකේතයක් දාලා තිනවා. එයින් අදහස් වෙන්නේ ඒ ලකුණෙන්ම තියෙන අනිත් පාදෙට BC පාදේ සමානයි. ඒතකොට BC ත් QR සමානයි. මේ අනුව ABC PQR ත්‍රිකෝණ දෙකේ AB පාදෙට PQR සමානයි, AC පාදෙට PQ සමානයි, BC පාදෙට QR සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා පාපාපා අවස්ථාව අනුව. ඒ විතරක් නෙමෙයි, එහෙම සමාන වුණාම දැන් පාද තුන ගැන තමයි අපි කියලා අංග සම අවස්ථාවක් ඇති කරගෙන බැලුවේ. අංග සමයි කියලා තීරණය කරේ. එහෙමනම් කෝණ ගැන බැලුවොත් ඒ ශීර්ෂයේ කෝණය තියෙන්නේ මේ BC පාදයට සම්මුඛවනේ. ඒ ත්‍රිකෝණය පිහිටන සම්මුඛව පිහිටන පාදයට සමාන පාදෙ මෙතන තියෙනවා PR.
එතන BCP R දෙක අනුරූප පාද දෙකක් ත්‍රිකෝණ දෙක එකමත එක පිහිටනකොට එහෙනම් මේ පාද දෙකට සම්මුඛ කෝණ දෙක PR ට සම්මුඛ කෝණේ Q BC ට සම්මුඛ කෝණේ A එහෙමනම් A ශීර්ෂය සහ Q ශීර්ෂය ත්‍රිකෝණ දෙකත් සමාන වී යුතුයි මොකද මේ ත්‍රිකෝණ දෙක එකමත එක පිහිටනකොට A කෝණේ මත පිහිටන්නේ Q කෝණේ ඒ වගේම B කෝණේ මත පිහිටන්නේ B ට සම්මුඛ පාදේ තියෙනවනේ AC ඊට සමාන PQ පාදේ පෙන්වලා තියෙනවනේ එහෙනම් මෙතනදී B කෝණේ තියෙන්නේ කෙටි ඉරි දෙකකින් සඳහන් කරලා තියෙන පාදේ ඉස්සරහා මෙතන කෙටි ඉරි දෙකකින් සඳහන් කරන පාදේ ඉස්සරහා තියෙන්නේ R කෝණේ එහෙනම් B කෝණේ R කෝණයට සමානයි මේ ආකාරයෙන් දරුවනේ මේකේ කෝණ යුගල් තුනම සමාන වෙනවා BAC PQ වලට සමාන වෙනවා ඒ වගේම ABC PRQ ට සමාන වෙනවා ඒ වගේම ACB QPR ට සමාන වෙනවා පාද තුනෙන් අංග සමබව තීරණය කරාම ඉතිරි අංග වශයෙන් ඇති කෝණ තුනත් කෝණ තුනට සමාන වෙනවා ඉතින් මේක ගැටලුවකට යොදාගන්නේ කොහොමද දැන් බලන්න මේ දීලා තියෙන රූපය සරුංගලයක් වගේ මේ දවස්වල සරුංගල දකින්න ඇති ඔබ විවේක කාලයේ සරුංගලයක් අහසට යවලා ක්‍රීඩා කරන මේක ඇත්තටම ජ්‍යාමිතික හැඩතලයක් චතුරස්රක හැඩතලයක් දැන් මෙහි PQ පාදයේ සහ PS පාදයේ සමානයි ඒක රූප සටහනේ දක්වලා තියෙනවා PQ පාදයේ PS පාදයට සමානයි QR පාදය Q සිට R දක්වා දිග QR පාදය SR නැත්නම් RS පාදයට සමානයි ඒ වගේම ත්‍රිකෝණ දෙක බෙදිලා තියෙන්නේ මේ PR රේඛාවෙන් අපිට එක පාට හිතුනේ QS ගෙන්ද කර බෙදිලා කියලා නෑ මෙතන PR රේඛාවෙන් ත්‍රිකෝණ දෙක බෙදිලා තියෙනවා නැත්නම් එක පැත්තකින් ත්‍රිකෝණයේ සමමිති රේඛාව තමයි PR. ඒ කියන්නේ දෙපැත්ත සමාන වෙන්න තියෙනවා. නමුත් අපි පාපාපා අවස්ථාව මෙහි ඇති බව හඳුනා ගන්න ඕන. කොහොමද ඒක හඳුනගන්නේ? මෙතන අහලා තියෙන ප්‍රශ්නෙට අනුව PR මගින් PR කියන්නේ මේ මැද P සිට R දක්වා දින රේඛාව. ඒ PR මගින් QPS සමච්ඡේද වෙන බව QPS කෝණේ තියෙන්නේ QP සහ PS පාද වලින් අන්තර්ගත වෙලා QP PS වලින් අන්තර්ගත QPS කෝණේ PR රේඛාව නිසා සමාන කොටස් දෙකකට බෙදෙනවා කියලා පෙන්වන්න ඕනේ සමාන කොටස් දෙකකට මේ රේඛාවෙන් මේ ශීර්ෂයේ කෝණේ දෙකට බෙදෙනවා කියලා පෙන්වන්න ඕනේ එතකොට ඒකට අපි QP R කෝණය ඒ කියන්නේ RP ගෙන් වම් පැත්තේ වම් පැත්තේ QPR RPS කෝණයට සමාන බව RP පාදෙන් දකුණු පැත්තේ කෝණයට සමාන බව සාධනය කරනවා. ඉතින් කොහොන සමාන බවක් දත්තේ දීලා නැහැ. නමුත් මේ ත්‍රිකෝණ දෙකේ අංග පරීක්ෂාවෙන් පේනවා PQ PS ට සමාන බව දත්තෙන් දුන්නා. QR පාදේ RS ට සමාන බවක් දත්තෙන් දුන්නා. තුන්වෙනි පාදයේ වෙන්නේ වම් පැත්තේ ත්‍රිකෝණයට PR දකුණු පැත්තේ ත්‍රිකෝණයට PR. ඒ නිසා අපි PR පොදු රේඛාවක් හැටියට පොදු පාදයක් හැටියට ත්‍රිකෝණ දෙකේම තියෙන දෙයක්. ඒ නිසා PR වම්පස ත්‍රිකෝණේ PR දකුණුපස ත්‍රිකෝණේ PR ට සමාන. එකමත එක පිහිටලා තියෙනවා කියලා තමයි ඒ අවස්ථාවේදී අපි තර්ක කරන්නේ. දැන් පාද යුගල් තුන සමාන නම් දරුවනේ ත්‍රිකෝණ දෙක අංග සමයි. පාපාපා අවස්ථාවෙන් අංග සම වුණාම අපිට අවශ්‍ය වෙන කෝණය තමයි QR පාදයට සම්මුඛ PQS කෝණේ RS පාදයට සම්මුඛ APS කෝණේ. ඒතර QP R කෝණයයි RPS කෝණයයි දෙක සමාන වෙනවා. එහෙමනම් ඒ කියන්නේ QPR වලින් QPR PR රේඛාවෙන් QPS කෝණය සමච්ඡේද වෙනවා. අපි ඉතින් කියනවා අංග සම නිසා ඉතිරි අනුරූප අංග වලින් QPR RPS ට සමානයි. කියන්නේ PR ගේ වම් පැත්තේ සහ දකුණු පැත්තේ කෝණ දෙක QPR සමානයි RPS. එනම් PR රේඛාව මගින් QPS සමච්ඡේද වෙනවා කියලා. එතකොට කෝණ ගැන දත්ත තිබුණ නැහැ. නමුත් කෝණයිති ත්‍රිකෝණ දෙක ගැන දත්ත තිබුණා. ඒ දත්ත අනුව ත්‍රිකෝණ දෙක අංග සම වුණා. අපි අනිත් අංග සම අවස්ථා තුන හඳුන්වා දෙමු නේද මේ විදිහටමනේ භාවිතා වෙන්නේ ආරිය රත්නස ඔව් මේ විදිහටම භාවිතා වෙන නිසා ඒ අවස්ථා තුන හඳුන්වලා දෙමු ඒ ආශ්‍රිත ගැටලුත් මේ ආකාරයෙන්ම ත්‍රිකෝණ දෙක අංග සම කිරීමෙන්
ඉතිරි අංග වලින් ලැබෙන ලක්ෂණ අනුව තමයි සාධනයට යොමු වෙන්න ඕනේ. අපි බලමු දෙවෙනි අවස්ථාව. දැන් අපි මේ අංග සාම ගැන කතා කරමින් ඉන්නේ. ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවා. පාද 3යි කෝණ 3යි. එතකොට ත්‍රිකෝණ දෙකක් අංග සමවීම සඳහා ඒ වයින් 3ක් තමයි අපි 3ක් අවම වශයෙන් සමාන බව පෙන්වන එක තමයි අංග සම අවස්ථාවේදී අපි කරන්නේ. දැන් සරස්ව කතා කරලා පාපාපා අවස්ථාව කියන්නේ ත්‍රිකෝණයක පාද 3 තව ත්‍රිකෝණයක පාද 3ට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. දැන් මේ විදිහට තව අවස්ථාවක් තමයි මේ පා කෝපා අවස්ථාව කියලා අපි කෙටියෙන් හඳුන්වන අවස්ථාව. මෙතෙන්දි පොඩි විශේෂත්වයක් තියෙන අර පාද 3ට පාද 3 වගේ නෙවෙයි බලන්න එක් ත්‍රිකෝණයක පාද දෙකක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සමාන වී ඒ කියන්නේ පාද දෙකක් තවත් අනිත් ත්‍රිකෝණේ පාද දෙකකට සමාන වී එම පාද වලින් අන්තර්ගත වන කෝණද සමාන වේ නම් මෙන්න මෙතන තියෙන පොඩි පොඩි කොන්දේසියක් ඒ සමාන පාද දෙකින්ම හැදෙන කෝණ දෙක සමාන වේ නම් තමයි එම ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ. අපි බලමු මේ මේකට අපි රූපයක් අරගෙන දැන් ওই දීලා තියෙන රූපේ ABC ත්‍රිකෝණේ තියෙනවා පාද දෙකක් සටහන් කරලා තියෙනවා කෝණයක් තියෙනවා. දැන් මේකට තව DF කියලා ත්‍රිකෝණයක් අරන් තියෙනවා. ඒකෙත් පාද දෙකකුයි කෝණෙකුයි තියෙනවා. දැන් බලන්න අර කීප විදිහට වෙනවද කියලා මේකේ. AB කියන එකට AB කියන පාදයට සමාන වෙනවා මේ EF කියන පාදේ. ඊළඟට AC පාදයට සමාන බව පෙන්නනවා DE පාදේ. එහෙමනම් මේ දැන් අර ඉස්සලා කෝණේ අර කියපු පාද දෙකෙන්ම හැදෙන කෝණය අනිත් ත්‍රිකෝණෙත් ඒ සමාන බව පෙන්වපු පාද දෙකෙන්ම හැදෙන කෝණයට සමාන වෙන්න ඕන. දැන් මේ රූප සරහන් දෙකේ මේ විදිහට තියෙනවා. AB AC කියන පාද දෙක සමාන පාද අර අනිත් ත්‍රිකෝණයේ කෝණ දෙකට පාද දෙකට සමාන කරේ ඒ දෙකට ඇතුළත් වෙන කෝණය ඒ අනිත් ත්‍රිකෝණයේ ඇතුළත් වෙන කෝණයට සමාන බව පේනවා. එහෙමනම් මේ ත්‍රිකෝණ දෙක අර මේ තීන්දුව ඇරතේ අංග සම ත්‍රිකෝණ දෙකක් බවට පත් වෙනවා. කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ ඉතිරි අංගات සමාන වෙනවා. දැන් අපි තවත් අවස්ථාවක් ඒක අපි හඳුන්වනවා කෝකෝපා අවස්ථාව කියලා. එක ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සමාන වී අනුරූප පාද යුගලක්ද සමාන වෙනවා. දැන් එතෙන්දි බලමු අපි රූප සටහනක් අරගෙන මේ එක ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙලා කෝණ දෙකක් සමාන වෙලා තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට ඊළඟට මේ පළමු ත්‍රිකෝණයේ මේ අපි සඳහන් කරන පාදයට අනුරූප පාදය සමාන වෙන්න ඕනේ. දැන් බලන්න මේකේ P කෝණය සමානයි කියලා ලකුණු වෙනවා QPR කෝණය XZY කෝණයට. ඊළඟට PRQ හරි දෙක ඒ කියන්නේ දෙකකින් පෙන්නන PRQ මේ කෝණය සමාන වෙනවා XYZ කෝණයට. එතකොට ඔන්න මේ පළමු ත්‍රිකෝණේ කෝණ දෙකක් අනිත් ත්‍රිකෝණේ කෝණ දෙකට සමානයි කියන මේ අවස්ථාව දැන් තියෙනවා. ඊළඟට දැන් පාද දෙක වෙන්න ඕනේ දැන් අනුරූප පාද සමාන වෙන්න ඕනේ. දැන් අනුරූප පාද අපි ගන්නෙ දැන් බලමු අපි P කෝණයයි Z කෝණයයි නේ සමානයි කියලා දැන් අපි පිළි අරන් තියෙන්නේ අපිට ලැබිලා තියෙන්නේ. එහෙමනම් අපි QR පාදයේ දැන් සලකනවා නම් ඒක තියෙන්නේ P'ට ඉස්සරහින් P'ට සම්මුඛව. එහෙමනම් ওই P'ට සමාන අනික් කෝණිට ඉස්සරහින් පිහිටන පාදෙම වෙන්න ඕන අනුරූප පාදයේ වෙන්න. ඒතර P'ට සමාන කෝණය Z නේ. එහෙනම් Z සම්මුඛ පාදයේ වෙන්නේ XY. ඉතින් මේකේ දැන් අර මුලින් සඳහන් කරපු ඒ අංග සම අවස්ථාවේ අවශ්‍යතාව ඉෂ්ට වෙනවා. කෝණ දෙකක් සහ අනුරූප පාදයේ සමාන වෙනවා. ඒ නිසා මේ අවස්ථාව හඳුන්වනවා මේ කෝකෝපා අවස්ථාව කියලා. ඉතින් තවත් අවස්ථාවක් තියෙනවා. ඒක කර්ණපාද අවස්ථාව කියලා හඳුන්වන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක කර්ණයන් සමාන වී තවත් පාද යුගලක්ද සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගල අංග සම වේ. ඒ කියන්නේ එක ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයයි පාදිකුයි තවත් ඍජු කෝණයක කර්ණයටයි පාදයටයි සමාන වෙනවා නම් එම මේ ත්‍රිකෝණ දෙකත් අංග සම වෙනවා කියලා. දැන් අපි කතා කරන්නේ මේ
අංග සමාවස්ථතාවී දියවශ්‍යතා තුනක් දැන් මේකේ ඍජු කෝණය කියන එක දෙකේම තියෙනවා. ඒ හින්දා අපි කරුණු දෙකයි සලකන්න වෙන්නේ. ඍජු කෝණි ත්‍රිකෝණික කර්ණයයි තව පාදිකුයි. තව ත්‍රිකෝණික කර්ණයටයි පාදයට කියලා. දැන් බලන රූප දෙකේ ABC ඍජු කෝණි ත්‍රිකෝණයක් B කෝණේ අංශ 90යි. එතකොට ඒ කර්ණය තමයි AC කියන්නේ ඍජු කෝණිත සම්මුඛ පාදය. ඊළඟට මේ PQR ත්‍රිකෝණේ P කෝණේ ඍජු කෝණයක් PQR ත්‍රිකෝණේ කර්ණය වෙන්නේ QR මේ රූප සරහන් දෙකේ කර්ණ දෙක සමානයි කියලා දීලා තියෙනවා. ඒ වගේම BC පාදයට PQ පාදය සමාන බව දීලා තියෙනවා. එහෙනම් දැන් අපට කර්ණයන් දෙක සමානයි, තවත් පාද යුගලයක් සමානයි, BC සමානයි PQ. දැන් එහෙනම් අපිට අර කියපු අංග සමාවස්ථාවට අනුව මේ ත්‍රිකෝණ දෙක අංග සම්බව තීන්දුව කරගන්න. මොකද ඍජු කෝණ ත්‍රිකෝණ දෙකක් කර්ණයන් දෙක සමානයි සහ තවත් පාද දෙකක් සමානයි. මේ මේ විදිහට ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනකොට අපි කියන එක අංග කර්ණ පාද අවස්ථාව කියලා. ඔව් දරුවනේ. දැන් අංග සම අවස්ථා හතර භාවිතා කරලා අපි තව ප්‍රමේයක් පාවිච්චි කරනවා සමද්විපාද ත්‍රිකෝණය කියන විශේෂ ත්‍රිකෝණය ගැන. සමද්විපාද ත්‍රිකෝණය කියන්නේ සමාන පාද දෙකක් සහිත ත්‍රිකෝණයක්. අපි බලමු රූපයකින් සමද්විපාද ත්‍රිකෝණයක් ගැන. ඒ ත්‍රිකෝණේ සඳහන් වන පළවෙනි ප්‍රමේය තමයි මේ සමද්විපාද ත්‍රිකෝණය. නැත්නම් ABAC පාද සමාන ත්‍රිකෝණයක එම පාදවලට සම්මුඛ කෝණ සමානයි. දැන් ත්‍රිකෝණේ තියෙනවා පාද දෙකක් සමානව. AB පාදේ සමානව තියෙනවා ACට. ඒතර AB පාදයට සම්මුඛව තියෙන C ශීර්ෂයේ කෝණේ නැත්නම් ACB කෝණේ, AC පාදයට සම්මුඛව තියෙන B ශීර්ෂයේ කෝණේ. ABAC සමාන නම් ABටත් ACටත් සම්මුඛ කෝණ දෙක, ඒවාට සම්මුඛව තියෙන කෝණවන ABC සහ ACB සමානයි. ඒතර අපිට කියන්න පුළුවන් AB සමාන AC නම් ABC කෝණයත් ACB කෝණයට සමානයි. අපි කලින් කිව්වා වගේ මේකේ විලෝම ප්‍රමේයත් සත්‍යයි. ත්‍රිකෝණයක කෝණ දෙක සමාන නම් තර සමාන කෝණ දෙකක් තියෙන ත්‍රිකෝණයක PQR ත්‍රිකෝණයේ Q සහ R ශීර්ෂවල කෝණ සමාන නම් ඒවට සම්මුඛ වෙනවා Q කෝණට සම්මුඛව PR පාදේ, R කෝණට සම්මුඛව PQ පාදේ. මේ කෝණත් සමානයි. ඉතින් මේකත් ඔය අංග සම ත්‍රිකෝණ ඇසුරින් තමයි දරුවනේ අපි සාධනය කරලා පෙන්වන්නේ. ඉතින් මේවා ඇසුරිනුත් ගැටලු එනවා. ඉතින් අද අපි කරපු පාඩම අනුව ඔබට මූලික කාරණා කිහිප ඉදිරිපත් කරා. මේ වැසුරෙන් තවත් ප්‍රමේයන් රසක් ගොඩනගෙනවා. හැම ප්‍රමේයකම වගේ විධිමත් සාධනයට අංග සම ත්‍රිකෝණ පාවිච්චි වෙනවා. ඒ නිසා මේ ජ්‍යාමිති ඊළඟ කොටස් සාකච්ඡා වන අවස්ථාවකදී අපි ඒ ඉදිරි ප්‍රමේයන් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. අදට අපි ඔබගෙන් සමගන්නවා. ඔබ සැමට ජයපතමි.